විෂන්කයා විශ්වාසනීය දැක්ම. සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. මැලිබන් ඉඟුරු බිස්කට් එක තේ දෙන්න. මැලිබන් ඉඟුරු බිස්කට් තේ එක්ක මරු ඉඟුරු. දිනාගන්න භවිෂ්‍යත දහස්වරම විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වෙනිදා. ආකියම් බලන්න බේ ප්‍රශ්නේ උත්තරයි. මාගේ ප්‍රශ්නය මෙසේ. බේකරියට ආරක්ෂාවක් කිරීමට යයි පවසා සියා මේ සැරසෙන්නේ කුමකටද? එයට පිළිතුර මෙයයි. කරුණාකර පිළිතුරු සතර ලබා දෙන තුරු මැදින් නොපනින්න. කනපලා පොල් හිටවීමට පෙර හැකි ඉක්මනින් පවසන්න. පිළිතුරු අංක 1. බේකරියේ රැකියාවක් ලබා ගැනීමට. පිළිතුරු අංක 2. මාලි මැඩම් කොනාට අඳවා මුදල් කඩා වඩා ගැනීමට. පිළිතුරු අංක 3. විටින් විට පැමිණ බේකරියේ පාම්බනි සොරකම් කිරීමට. පිළිතුරු අංක 4. බේකරියේ රහස් වට්ටෝරුව සොරකම් කොට පාම්බනිස් නිෂ්පාදනය කරන වෙනත් ආයතනයකට එය විගිනීම. පිළිතුරු අංක 5. පිළිතුරු පහක් තිබුණ නෑනේ, මම දැන් 4යිනේ කිව්වේ. 5වෙනි එකක් තියෙනවා බං. මොකද්ද? ඉහත කිසිවක් නොවේ. එහෙනම් ඉතින් කියන්නකෝ, මොකටද සීයා බේකරියට ආරක්ෂාවක් කරන්න හදන්නේ? මම උඹට සවිස්තරාත්මකව කියන්නම් හරි වෙලාව ආවම. දැනට උඹ මේක මතක තියාගනින්කෝ. මම අපේ අත්මුතු පරම්පරාවටම ගොඩ යන්න පුළුවන් වැඩක් සෙට් කරන්නයි හදන්නේ. සීයා ඔය ඉවල්ලන්නේ බේකරිය තියෙන නිදානෙත් නේද? වාසනාව දුර ඇරලා බලනවා, සිහින දුරින් සිත පිටි දෙනවා. සිනාසෙමෙන් දැකලා ජීවිතේ රාවැටිලා. පාළු යන හැම වෙලාවෙම ආව මතක් වෙනවා. මටත් ඔය මූණ බලන්න නැතුව දැන් ඉන්නම් බෑ. ඒකයි මම වීඩියෝ කෝල් එකක් ගත්තේ. කවද්ද අපි ආයේ හම්බෙන්නේ? ඔයා තමයි ඉතින් දන්නේ. ඒකනේ සචින්, මං ගැන අපේ ගෙදරින් ඇහැ ගහගෙනමයි. අම්මා ෂේප් එකේ විස්තර අහගන්නත් බැලුවානේ. තරපුරසෝ දැන් මා වටලා ජන එන හැමතැන මුර දාලා. එහෙම පොඩ්ඩක් ඉවසන්නකෝ, මං ගෙදර ආයව කැමති කරගන්න. මං වගේ කෙනෙක් තියලා කැමති වේද අන්දලි? ඇයි මොකද්ද ඔයාගේ තියෙන අටුව? ඔයාට තේරෙන්නේ නැහැ මණික. ඔයාගේ වගේ ලොකු පවුලක ලොකු මුදුව මං වගේ මුකුත් නැති එකෙක්ට දෙන්න ඔයාලගේ පවුලේ අය කැමති වේ? අනේ සචින්, අපේ අම්මයි තාත්තයි හරීම හොඳයි. හැම වෙලේම සින්දුවක් කියලා දෙන්නත් එක ආදරෙන් ඉන්නවා. ඒ වගේ දෙන්නේ කාදරේ අඳුරන්නේ නැත්තේ නෑ. එහෙම වෙනව නම් මං කොච්චර වාසනාවන්ත. ඉන්නකෝ, මං කොහොම හරි ගෙදර ආව කැමති කරගන්න. මොකද හොම් බලන්නේ? ලස්සන. අනේ ඇයි නිකන්? මේ ඒක නෙමෙයි, දවසක අපි ගමනක් යන්නේ. කොහෙද? අපි තාත්තා බල. ලයිෆ් බොයි ශැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
Himalaya Purifying Neem Face Wash කුරුලෑ ඉවත් කරන නිරෝගී සමක් ලබා දෙනවා. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය Nalax. කවුද උඹලා දෙන්නගෙන් ලෙස්ලි? මමයි ලෙස්ලි. මට තමුන් එක්ක කතා කරන්න ඕනේ. ඔබත් එක්ක මට කතාවක් නෑ. මට කතා කරන්න ඕනේ ජේම්ස් බණ්ඩාරගමත් එක්ක නෙමෙයි. මාත් එක්ක පොඩි කාලේ ඉඳලා එකට හැදුණු වැඩු වසන්ත ජයසේනත් එක්ක. වසන්ත ජයසේන මැරුණා. වසන්ත ජයසේන කිව් කෙනෙක් නෑ. ඌ මැරුණේ ඔබ ඌ නිදන් වලේ තනි කරල දාලා ඉනිවත් අයින් කරල දාලා මනුසාවරම් පැනල ගිය දවසේ. නෑ, මම නිධානය අරගෙන පැනල ගියේ නෑ. මම නිදන් වලින් උඩට එනකොට මට පොළු පාරක් වැදුනා. සමහර විට පොළු පාරක් මට ගහපු එක තමයි නිදන් වලින් ඉනිම ගායින් කරන්න නැත්තේ. එතකොට එයි උඩට ගියේ. මං උඩට ආවේ මංජු සවාර චින්තන කංගලෙන්ට. මට සීගෙනකොට මං හිටියේ ගව් ගානක් ඈත. මංජු සාව මං ගව තිබුණේ නැහැ. ඊට පස්සේ මම හොයාගෙන ආවේ මංජුසාව නෙමෙයි, උඹව. මං හිතුවා උඹට කරදරයක් කරන්න ඇති කියලා. ඒත් මං එනකොට උඹ නිදන් වලේ හිටියේ නැහැ. එදා ඉඳලා මං උඹව හෙව්වා වසන්ත. කන්නේ දෙහිටි චාලි. මොනවද ඔච්චර කල්පනා කරන්නේ? රට හදන්නවද? නෑ, මම මේ කල්පනා කළේ අර බුලත් කොලේකට කෝට්ටක් ගහලා වගේ තියෙන මලක් තියෙන පැලේට. ගෑනු අනේ, ඇයි මේ තරම් ආදරේ? ඔය කියන්නේ ඇන්තූරියම් ගහටද? ඔන්න තේරුණා. හරි, උත්තරේ හරි. දැන් බලන්න, මම මේ අපේ මිදුලේ ඇස් දෙක පියාගෙන අඩි පහක් හයක් යන්න බෑ. කකුල වදිනවා ඇන්තූරියම් පෝච්චි එක. පිරිමින්ට ඇන්තූරියම් ගහ කියන්නේ බැද්දට පායපු හඳක් වගේ. බැද්දට පායපු හඳ, ඒ වගේ ලස්සන කියමනක්. ඔය කෝට්ට ගහපු බුලත් කුලේ වගේ තියෙන මලට පාවිච්චි කරනවට මං කැමති නෑ. එහෙනම් බෝඩ් එකක් ගාලා දෙන්නද? ගිල උද්ඝෝෂණය කරන්න. ඔව්, ෂර්ලි බොසා හිටියා නම් මං මිනිහවත් ෆෝම් කරගෙන ඇන්තූරියම් රහිත සමාජයක් වෙනුවෙන් කරන උද්ඝෝෂණේ බේකරිය ඇතුළෙම පටන් ගන්නවා. ෂර්ලි බොස් නැතුණාට කමන්නේ, මාලි මැඩම් ඉන්නවනේ, මාලි මැඩම් එක පටන් ගන්න. ආපෝ, ඒ කාරියට අර හොරාගේ අම්මගෙන් පේනාලා ගහෙන් වැටිච්ච මිනිහට රඹුටන් ගෙඩියක් දෙනවා වගේ වැඩක්. දැන් ඉතින් රඹුටන් කකා ඉන්න ඕනේ නැහැ. දැන් ඉස්සෙල්ලා ගිහිල්ලා කෑම කමු. බලන්නකෝ වෙලාව කීයද කියලා. මට හරි පාළුයි ළමයෝ. ඇයි චාලි වට පාළු? මගේ මොකක් හරි අඩුවක් වුණාද ඔයාට? නෑ, එහෙම දෙයක් සිද්ධ වෙලා නෑ සුභා. ඔයාට මන් දෙන ආදරේ දැනෙන්නේ නැද්ද? ඔයාට ලාදුරුවත් හැදීගෙන එනවද? පහදා කියුවත් නෑ. ඉතින් ඔයා සවන් යොමු කරන්නේ නෑනේ. පහදා කෝ පහදා. වේදනා පිරිලුවක් මමද චාලි බිහි කළේ? මට පාළු ඔය වෙන දෙපරන්දක් නිසා නෙමෙයි, අපේ ෂර්ලි බොසා නැති නිසා. ඒ මොකද චාලි, ඇයි දැන් මාලි වැඩම එපා වෙලාද? නෑ, මාලි වැඩම වගේ සුන්දර කාන්තාවක් එපා වෙනවද මට? ඈ නෑ, මම කිව්වේ
ශෛලි පොසා ඉන්නකොට අපි දෙන්න හිටිය හරියට ජාඩියට අලු කෙහෙල්ලවරිය හිටියා වගේනේ. ඒක නම් ඇත්ත. ඔයා නැති වෙලාවේ දෙක හොයාගෙන මෙහාට තාපු මිනිස්යානේ. දෙක කිව්වේ? දෙකේ කොලේ යන්නේ දෙකේ කොලේ. දෙකේ කොලේ දෙකේ කොලේ. කොහෙද ඉතින් අපේ ශෛලි පොසා හිටියා නම් මට හැමතිස්සෙම බැන බැනනේ ඉන්නේ. ඕක ඉඳලත් බෑ නොඉඳත් බෑ. ඔයා ශෛලි පොස්ට ආදරේ. ඒකයි ඔය. ඔය ගැඩවිල් බින්කුණ්ඩ හිටියා නම් අපිට පුළුවන් අපේ මිදුල ගෝව වගා කරන්න. ඕකගෙන් බැනුමක් දෙකක් අහන්න නැතුව වැඩ කරන්න ගියාම නිකන් මොකද්ද මොකද්ද වගේ. කෝල්ලක් දීලා බැලුවනම් හරි නේද විලාවක? අන්න කිව්වත් වගේනේ. ඉන්නකෝ මම කතා කරලා බලන්න. දැන් ඔය ගන්නද හදන්නේ? ඔව් කතා කරලා බලමු. ඒ දැන් ගන්න එපා. දැන් කාලා නිදිත් ඇති. කිව්වත් වගේ නේද? දැන් ඕක කාලා නිදිද? එහෙම නැත්නම් බීලා නිදිද? එහෙම නැත්නම් එක්ක ඕනේ නැහැ. අපි කන්නේ. ආයේ. ලංගි යෝ පොඩ උදේ නැගිටලා ඉන්නකොලු යෝ ඒ කතා කරේ අපරාධ ලස්සන හීනේ ඈ යැසි හීනේ තමයි මේ අද මොනවද තියෙන වැඩ ඇයි කෝරියන්න දාගත්තෝ තියනද ටවුන් එකට යන්න තියෙනවා ඊට දත් නැද මූණ සෝදා කුසට හරක්ගෙන මා පිටත් යනවා අයියන් ඩිය මේ මේක හොඳට මතක තියාගන්න කොහේ ගියත් පරිස්සමෙන් ගෙදර එන්න ඕනේ හ්ම් පාර පයින්කොට වම්ම බල දකුණ බල නැවතත් වම්ම බල පාර පයින්න ඕනේ හරි මොකද අතරන් අයියේ මම පරිස්සමට ගිහලා පරිස්සමට එන්න ඇත්තටම පරිස්සමෙන් ගිහලා පරිස්සමෙන් එනවනේ ඕ පරිස්සමට ගිහලා පරිස්සමට ආපහු එනවා පරිස්සමෙන් ගිහලා පරිස්සමෙන් එන්නන්නේ ගෙදරින් එළියට අඩියක් තිබ්බොත් ගහන ඉස්සරහ දඩ එක බඩට යන්න මේ මොකද මේ බාත්รูම් එකේ ඉලි ඉස්සලා වැඩිලා සිංක් එකේ ඔලුව ඇදුනද වගේ නක් ඔයවත් වැදුන්නේ නැහැ. මම මේ වද්ද ගන්න යන්න කලින් තමයි කියන්නේ. හ්ම්? අද කොහෙවත් යන්නේ නැහැ ගෙදෙට් වෙලා ඉන්න ඕනේ. එච්චරයි. අධ්‍යාන්තර ළමා රෝග විශේෂඥින් විසින් සානිකව තහවුරු කළ ප්‍යාස් බේබි. දිනා ගන්න භවිෂ්‍ය 10 වරම විශේෂ දිනුම් ඇදීම සැප්තැම්බර් 30 වෙනිදා. කරකි කරකි මුණ ගැහෙන්නේ මේ දවස් චක්‍රී. අයියේ මට වැදගත් වැඩ ටිකක් තියෙනවා ටවුන් එකට ගිහිල්ලා කරගන්න. හරි මොනවද වැඩ? මට තියෙනවා print out වගේක් ගන්න. යාළුවෝ එක්ක හම්බෙන්න යන්න තියෙනවා. face wash එක ඉවරයි face wash එක ගන්න ඕනේ. face wash එක ඉවර නම් hand wash එකේ මොනවද ගන්න? අද කොහෙවත් යන්න. මං එනකොට ඕනම් print out ටික අරගෙන. අනේ මේ ඇඟේ ගන්න සබන් කැටේ මූණේ ගන්න ඔයා ඕව දන්නේ නැහැ. මාව තටු කපුව පරිවිය කරන්නද හදන්නේ නෑ 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 පරිවිය පාර වරද්ද ගනී කියලා තමයි බය එමුනොත් තමයි තටු කපන්නේ හරි හරි කියවන්න එපා මං ගෙදරට ලා ඉන්න මේ අම්සිර මං ආදරේට කියන්නේ හරිද ගිලේ අර මොනවද ගන්න ඒ ලස්සට ඉන්නවකො මං ආදරේ මාත් අම්සිර ආදරේ මට පේන විදියට ඒක වැරදි. මගේ මතය නම් ඒක වැරදි නෑ. උඹ කොහොමද කියන්නේ ඒක වැරදි නැහැ කියලා? වැඩිහිටියෙක් විදියට මේ දේවල් ගැන හොඳ නරක දන්නේ
මම මිසක් උඹ නෙවෙයි. සීයේ පියාදරී අක්කා අපේ සර්ලි බොස්ට ගෙදරටම කෑමක් ගිහිලා දින එකේ තියෙන වැරද්ද මොකද්ද? මට පේන විදියට නම් සුබ නෑ. අනේ සීයේ පියාදරී අක්කා අපේ සර්ලි බොස්ට කෑමක් ගිහිලා දෙන්නේ සර්ලි බොස් ලොස් නැතුව වෙලාවට කලාවට ගණන් ගිලව බේරන හිඳ. නැතුව මේ වෙන ලැවරියක නෙමෙයි. ආ ලැවරිය? මගේ ඇස් දෙකෙන්ම දැක්ක දවසක් ලැවරිය ගිහින් දෙනවා. ඉතින් සීයේ ලැවරිය ගිහින් දෙන එක හොඳයිනේ. කොහොමත් අපේ ෂර්ලි බොස්ට බේකරිය බනිස් දැකලා දැකලම එපා වෙලා නැත්තේ. ඔබට කියන්න මං ඉන්න තැනම මේ ගෑණි ඇහුවනේ ෂර්ලි මහත්තයගෙන් මිරිකල දෙන්නද කියලා. හා මොකද්ද? පොල් බං පොල් පොල්. අනේ සීයේ ෂර්ලි බොස්ට ගේ දුන්නේ සීයා. මේ ඉන්න තැනක් හදලා දුන්නේ සීයා. එතකොට පියාදරී අක්කගේ කඩෙන් කෑම ගන්න සිර්ක් කරලා දුන්නේ සීයා. ඉතින් දැන් ඇයි ඊර්ෂ්‍යා කරන්නේ? මට ඇති ඊර්ෂ්‍යාවක් නෑ බං. මම යනවා සී. පොඩ්ඩක් ඉඳලා කාලම ඵලය. මං කඩේට ඕඩර් එකක් දැම්ම ගෙදරටම ගේන්න කියලා. මොනවාද? පියාදිරිගේ අතින්ම හදපු පිට්ටු. දැන් ඒවි පිට්ටු මල් අරගෙන. පියාදිරිගේ පිට්ටු සීයම කන්න. මයි යනවා පරක් වෙලා ගියන. ඕ මං ආවා. ඕ බං ප්‍රියාදරි. ප්‍රියාදරි? එයා ෂර්ලි මහත්තයාට කෑම ටික අරන් ගියා. කඩේ වහල දාලා මං මෙහාට කෑම අරන් ආවා. ඕඩරේ ඕඩරේ විදියට තියෙන්න එපාය. ඕක මට දීලා ඔබ ඵලයන් යන්න. මේ ඕඩරේ නෙවෙයි ආපහු මේ බෝඩරේ පාගන්න එපා. අනික මතක තියාගන්න. මං පොලුත් අරගෙන ආවේ කිරි ටික මිරිකන්න. නෑ ඒක මම මිරික ගන්න. ඔබ ඵලය. ගෙදරම ඉන්න ගියාම එපා වෙනවනේ. මෙහෙම ආවේ කොහොඳයි. ඒක තමයි මම මෙහෙම එළියට එන්න හැදුවේ. පා රිලැක්ස් වුණානේ. ඔව් අනේ. කාලෙකින් මෙහෙම දවසක් ආවේ. මාෂා ජීවිතේ ලස්සන දවස් අපිට ඉබේ එන්නේ. අපි ඒව හදා ගන්නවා. ඔයා මෙහෙම මගේ ළඟින් ඉන්නවා නම් ඒක එච්චර අමාරු නෑ ආයේෂ්. Hello. අද ගැදරින් පැනගත් මාර අමාරුයි. අයිය කේස් එකක් දැම්මද? ඒ මොකද කිව්වේ? පොඩා ඩිස්ටන්ස් වොක් කරන්න ඕනේද බේකර්ස් එකට? අපොයි නෑ. විසිල් එකයි බල්ටි භාගයයි. පින් ටිකකුත් අරන් හොඳට කාලා බීලා එන්න තිබ්බනේ. මේ මගේ ඇඟ මේ මහතර තියෙන්නේ. සුභාලංගි මේක පින් කමක්. හරි හරි රයිනේ. අපි ඔය පස්සේ කතා කරමු. අයියෝ ආයෙත් කතා කරන්නේ? කල්කි කල්කි මුණ ගැහෙන්නේ මේ දවරක්.